සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොරෝනාව ගැන බුද්ධි තොරතුරු මාධ්‍ය හරහා ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම් අදර 8 සිට සමස්ත දිවයිනටම සඳුදා උදේ 5 දක්වා අකණ්ඩව ඇඳිරි නීතිය ये हदुरागत तिहत समगम कोरोना रोगीन गणन 649ක් වේ රටේ තැන් තුනක කොරෝනාව පාලනය කරගන්න බැරි වුණා එහෙත් වෛරසය පාලනයේදී අප ඉදිරියෙන් ආණ්ඩුව කියයි මහපාරේ කරන මැයි දිනය විද්‍යුත් මාධ්‍යෙන් කරන්න කම්කරු නායකයන් සූදානමින් කොරෝනාවට රෙහිව ලෝකයා එන්නත් සොයද්දී ඇමරිකාවෙත් ආසියාවෙත් කොටස් වෙළඳපළ ඉහළයයි දේශීය ප්‍රවෘත්ති අද රාත්‍රී 8 සිට මැයි 4 වෙනි සඳුදා උදෑසන 5 දක්වා දිවෙනටම ඇඳිරි නීතිය බලපෑත් වෙනවා කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික් වලට ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මකයි කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් වල ඇඳිරි නීතිය අද පෙරවරු 5ට ඉවත් කෙරුණා ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික් වලට අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය මැයි මාස 4 වෙනිදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. ඒ අනුව අද රාත්‍රී 8 සිට මැයි මාස 4 වෙනිදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පිටතට පැමිණීමේදී තමාගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකවලට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගත යුතුයි. ඒ අනුව සඳුදා දිනේ නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සඳහන් වැති පුද්ගලයන්ට පමණයි. අංක 3 හෝ 4 සහිත පුද්ගලයන්ට අඟහරු ආදා දිනෙත් අංක 5 හෝ 6 සහිත පුද්ගලයන්ට බදාදා දිනෙත් නිවසින් බැහැරව යාමට අවසර හිමිවනවා. අංක 7 හෝ 8 සහිත පුද්ගලයන්ට බ්‍රහස්පතින්දා දිනේ මෙන්ම අංක 9 හෝ බිඳුව සහිත පුද්ගලයන්ට සිකුරාදා දිනෙත් නිවසින් බැහැරව යාමට ඉඩ සැලසෙන බවයි පොලිසිය පවසන්නේ. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. රැකියාව සඳහා පිටත් වෙන්නන්ට හා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයේ අදාළ නොවන බවයි පොලිසිය නිවේදනය කර ඇත්තේ. අද දිනේ වෙනතෙක් වළංගු වන පරිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල වළංගු කාලය ලබන මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. සෙසු අත්‍යවශ්‍යම කටයුතු සඳහා අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍ර ජනතාව පොලිස් ස්ථානවලින් ලබා ගත යුතුයි. මේ අතර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක බවද පොලිසිය අවධාරණය කරනවා. මේ වන විට බස්නාහිර පළාත පුත්ලම් දිස්ත්‍රික්කයේ ඇරෙන්න අනිත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් අද රාත්‍රී 8ට ආරම්භ වන ඇඳිරි නීතිය සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අද රාත්‍රී 8 සිට ලංකාව පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීති කාලය තුල මේ වන විට සැකකරුවන් 42101ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පටන්ගත් දින සිට ඒ වගේම වාහන 10860ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. පසුගිය පැය 24ක කාලය තුල පුද්ගලින් 544ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. තවදුරටත් මේ ආකාරයටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන විට අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී තවත් රෝගීන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ये दिने तुले मेरठीन कोरोना आसादिति वु पुद्गलीन 30 දෙනෙකු සොයාගත් අතර ඉන් 20 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරු පරිසරෙන් සොයාගත් අතර සෙසු සෙබළුන් දෙදෙනා නිවාඩු ලබා නිවෙස් වලට ගොස් සිටියේදී මෙසේ හඳුනා ගැරුණා. ඒ අනුව දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506ක්. වෛද්‍ය විමර්ශන යටතේ තවත් 250 දෙනෙකු පසුවන අතර සොය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 136ක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 7ක්. කෙසේ වුවද මෙරට කොරෝනා රෝගීන් අතුරින් කිසිවෙකුත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඊයේ දිනේ සොයාගත් නාවික හමුදා සෙබළුන් 22 දෙනාට අමතරව සෙසු කොරෝනා රෝගීන් 8 දෙනා බදුල්ල, හෝකන්දර, කන්තලේ, තලාතුයේ හා මොරොන්තුඩු යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. රෝගීන් හඳුනා ගැනීම සඳහා වූ PCR පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙන්නේ.
මෙතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙන්ම අනිකුත් ගුවන්තොටුපළවල ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක වයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. කොරෝනා වෛරසය පාලනයට ගනු ලැබූ පියවරක් ලෙස ගුවන් මගී ප්‍රවාහණයට සීමා පැනවුවද ගුවන්තොටුපළ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි. ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 91 දෙනෙකු නිවෙස්පලා අද පිටත්ව ගියා. කොළඹ තොටලඟ ගුණසිංහපුර ග්‍රෑන්ඩ් පාස් ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ නිරෝධායන අවසන් කළේ. ඔවුන් අද යුද හමුදාවේ බස් රථ හතරකින් කොළඹට රැගෙන ඒමට පියවර ගැනුණා. මම මෙතනට ආවේ මේ මාසේ 15 වෙනිදා මෙතනට ආව නිරෝධායනට කියලා. එතන අපි මේ දවස් 14 ඒ කියන්නේ සතුටෙන් හොඳ කාලයක් හොඳට ගත කරා. අපි ගෙදර හිටියතර අපිට නැති පාසුකම් මෙතන හම්බුණා අපිට. මේ මාතරුංග 10 යන එක අපිට ඒතර දුකක් වගේ. හැබැයි ඒගොල්ලන් කැපවීමට අපිට කියන්න වචනයක් නැහැ සර්. හොඳ මේ සැලකිල්ලක් කියුවේ මේක අමතක වෙන්නේ නැහැ කවදත්. යුද හමුදා සෑහෙන පින් සිද්ධ වේවා. බුස්සේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 7 දෙනෙකුද නිරෝධායනය අවසන් කර පිටව ගියා. මෙවන විට එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 96 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කොට පිටව ගොස් ඇති අතර තවදුරටත් එහි නිරෝධායනය වන සංඛ්‍යාව 54ක්. මේ අතර යාපනයේ ප්‍රදේශයේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට ගෙන ඇති ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව යුද හමුදාපති ලුතරන් ජනරාල් චවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නිරෝධායන මධ්‍යස්ථාන 35ක තවදුරටත් පුද්ගලයන් 4126 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. අපි ගොඩනැගිලි ඇත්තටම අරන් තියෙන 11ක් පමණ මුළු ලංකාවෙම බස්නාහිර පළාතෙන් 5කුත් මුලිතිය ප්‍රදේශයෙන් 3කුත් මධ්‍යම ප්‍රදේශයෙන් 3කුත් පමණ අපි රැගෙන තියෙනේ ආකාරයෙන් අනිත් මේ නිරෝධායන කියන එකත් පටලගෙන තියෙන සමහර කට්ටිය නිරෝධායන මධ්‍යස්ථාන අපේ තියෙන්නේ ඔය කියලා පූනානි වවුනියාවේ පුවරසා කුලම් කියලා අපි හමුදා කඳුර පිටත තියෙන්නේ ඇත්තටම පූනානි අර ගත්ත හදපු විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් හදපු එක අරුණම අනිත් ඔක්කොම වගේ අපේ කඳුරු තමයි අපි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා තිබෙන්නේ කොළඹ ඔබ දන්නවා යුද හමුදා මූලස්ථානයේ අපේ තියෙනවා. එතකොට නිවසවල ඉඳලා තමයි ඉදරෙන ඉඳලා කට්ටිය තමයි ගොඩක් බහුතරයක් අපේ මූලස්ථානවල වැඩ කරන්නේ. ඉතින් ඔවුනුත් දැන් කඳුරු වලට කැඳවලා තිබ්බම ඔවුන්ට එහෙම දෙන්න අපේ විශාල වශයෙන් අර කියන දුරස්ත භාවය තිබ්බේ නැහැ. ඒකින්ද මේ ප්‍රදේශ වලින් පාසල් ලබාගෙන තියෙනවා. ඒ වැඩිපුර ප්‍රමාණය තියන්න නිරෝධායන මධ්‍යස්ථානයේ තියෙන්නේ කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයේ ඔක්කොම පිටපලාත් තුළ අපේ තිබෙන්නේ. යාපනයේ කිසිසේත් අපිට එහෙම නිරෝධායන මධ්‍යස්ථානයක් කරන්න අපි අවශ්‍යතාවයක් දැනට නැහැ. සමාජයේ මේක නොයවා රැකබලා ගැනීමට ගත හැකි උපරිම පියවරවල් අරගෙන තිබෙනවා. නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානා මගින් මෙරටට රැගෙන ආ සිසුන් 644 දෙනෙකුද මෙවන විට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර තිබෙනවා. කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු සමීප සම්බන්ධතා පැවැත්වූ 520 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ. කොරෝනා වෛරසයට එරෙහිව ලෝ පුරා එන්නත් අත්හදා බැලීම ආරම්භ කිරීමත් සමග ඇමරිකානු හා ආසියානු කොටස් වෙළඳපොළ ඉහළ ගොස් තිබෙනවා. ජපානයේ නිකී 225 දර්ශකයේ 2.3කින් හා ඔස්ට්‍රේලියා ASX 200 දර්ශකයේ 1.2කින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. ඇමරිකාවේ කොටස් වෙළඳපොළ නැවත වරක් ශක්තිමත් වී තිබෙනවා. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයේ 2.2කින්ද S&P 500 දර්ශකයේ 2.7කින් හා Nasdaq දර්ශකයේ 3.6කින්ද ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 32,21,029 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේලව ඇති රෝගීන් සංඛ්‍යාව 101,968ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 228,252ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට කොරියාවෙන් වෛරසය ආසාදනය වූ කිසිදු කොරියානුවෙකු වාර්තා වී නැහැ. එහෙත් එරටට පැමිණි විදේශිකයන් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පවසන පරිදි මාස 2කට පසු අඩුම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූ අවස්ථාව මෙයයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයට චෝදනා කිරීම හේතුවෙන් එළඹෙන මැතිවරණයේදී තමා පරාජය කිරීමට චීනය කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තියට චීනය ඍජුව වගකිව යුතු බවයි ඔහු තවදුරටත් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙන්නේ. මේ අතර කොටස් වෙළඳපළ අගය ඉහළ ගියද ඇමරිකානු ආර්ථිකය සිග්‍රෙන් කඩා වැටෙන බව ආර්ථික විශ්ලේෂකින් පවසනවා. 2008 වසරට පසු සිදු වූ දරුණුම ආර්ථික අවපාතය මේ වන අතර ඇමරිකානු ආර්ථිකය කඩා වැටි ඇත්තේ 4.8%කින්. නිව්යෝක් ආණ්ඩුකාරවරයාගේ තීරණයකට අනුව ලබන මේ මාස 15 වනදා දින නගරය කොටස් වශයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙහිදී අවදානම අඩු ප්‍රදේශ තුළ නිෂ්පාදන කර්මාන්ත හා ඉදිකිරීම් ශාස්ත්‍රයට ප්‍රමුඛත්වය ලැබෙනවා ඇති. එමෙන්ම ඇමරිකාව පුරා වෙළඳ සල් සේවකයන් සඳහා 10% වැටුප් වර්ධකයක් මෙන්ම ඔවුන්ගේ ප්‍රවාහන වෛද්‍ය හා ආරක්ෂණ පහසුකම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනමින් UFCW නොත් අන්තර්ජාතික එක්සත් වෙළඳ සේවක සංගමය ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා. එමෙන්ම නවතම කොරෝනා ප්‍රතිදේය පරීක්ෂණ වාර්තාවලට අනුව නිව්යෝක් නගරවැසියන් 25% ප්‍රමාණයක් ආසාදනයට ලක්ව ඇති බව සඳහන්. තව දුරටත් ප්‍රතිදේය පරීක්ෂණ සඳහා ප්‍රමුඛත්වය ඉදිරිපෙළ සේවකයන් හා ඔවුන්ගේ පවුල් වෙත ලැබෙනවා ඇති. ගත වූ පැය 24ට චීනෙන් වාර්තා වූ ආසාදිතින් 4 දෙනාම විදේශිකයන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් මාස 3කට පසු ප්‍රොවිඩන්ස් සිටි සංචාරකින් වෙත විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. දිනකට සංචාරය කිරීමට අවසර හිමිවන්නේ 5000කට පමණයි. දිනකට සිදු කෙරෙන ආසාදිත භවය පරීක්ෂා කිරීමේ සංඛ්‍යාව 52000 සිට ලක්ෂය දක්වා ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. කොරෝනා රෝගිය සුව වීමෙන් පසු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රථම වරට කැබිනට් රැස්වීමට සහභාගී වීමට නියමිතයි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 33000 ඉක්මවා තිබියදී මරණ සංඛ්‍යාව 10000 ඉක්ම වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එහෙත් එළඹෙන 3 වන දින සිට වසා දැමීමේ නීති ලිහිල් කිරීමේ සූදානමක් පවතින බවට රජ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර තුල සිරවි සිටින වෙනත් ප්‍රාන්තවැසියන්ට ගම්බිම්බලා යාමට අවස්ථාව උදා වනු ඇති. හෙටට යෙදෙන මැයි දිනය විද්‍යුත් මාධ්‍ය හරහා සැමරීමට කටයුතු කරන බව රැකිනක්ෂා හා කම්කරු සමිතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අන්තර් නීතිය පවතින මුළු රටටම ඉතින් මහජනයා සහ එක්ක විවිධ කම්කරු නායකයන් විවිධ කම්කරු සංවිධාන දිනපතා පිට දවස පුරා සාකච්ඡා වාර රාශියක් ජනමාධ්‍ය මගින් කිරීමට කටයුතු සලසා තිබෙනවා. ප්‍රමුඛතාවය සෞඛ්‍ය තත්ත්වයේ ආරක්ෂා කොට ඉක්මනින් අපේ රට නිරෝගී භාවයට කොරෝනා වෛරසය පරාජය කරපු රටක් බවට පත් වෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද කම්කරු දින සැමරුම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පළ කළා. අපට සිරිත් පරිදි විශාල පෙළපාලි රැස්වීම පවත්වා මේ දිනය සමරන්නට බැරි වෙන හේතු අපි කවුරුත් දන්නවා. අද තිබෙනා වූ වසංගත රෝග තත් පාස්කු පිපිරවීම නිසා උද්ගත වූ තත්ත්වයත් එක්ක අපට මේ දිනය ගිය වරත් අපට පවත්වා ගන්නට බැරි වුණා. අපට මේ දිනය සිරිත් පරිදි පවත්වන්න බැරි වුණත් සැමරුම සිදුවෙන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා ජනමාධ්‍ය හරහා එතකොට WhatsApp ක්‍රමය හරහා මේ දිනේ ක්‍රියාකාරීත්වය අපි වෙනදා වගේ කරන්න බැරි වුණත් මෙදා තිබෙන සීමාවන් තුළ අපි උත්සවයේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු. කොරෝනා සම්බන්ධ සියලු බුද්ධි තොරතුරු ලබන සෙනසුරාදා මාධ්‍ය හමුවේ හෙළිකරන බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දනුන් දෙන මාධ්‍ය හමුවේදී රටට හා ජනතාවට ආදරේ නොකරන දේශපාලන බලවේග විසින් සමාජ ජාල හා වෙනත් දේ සඳහා පතුරු වහරනු ලබන විවිධ අසාධාරණ හා අයුක්ති සහගත චෝදනා හා කටකතා පිළිබඳ ඉතා හොඳ පිළිතුරක් ඒ තුළින් ලැබෙන නිසාත් අපි ආරාධනය කළා. රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පුද්ගලිකාංශයේ ආයතනවලටත් අපි ආරාධනය කරනවා. රාජ්‍ය බුද්ධිආංශයේ විසින් කොරෝනා මර්ධනය සඳහා පටන්ගත් දිනේ සිට මේ දක්වා අනුගමනය කරලා තිබෙන ක්‍රමවේදය පිළිබඳ සංඛ්‍යා දත්ත සහිත විශ්ලේෂණාත්මක විග්‍රහය මේ සෙනසුරාදා දිනේ උදේවරුවේ 10 සිට 11 දක්වා සමස්ත ජනතාවට දැන ගැනීම සඳහා බෙදාහැරීමට විදේශවල සිටින සිසුන්ට අමතරව ප්‍රමුඛතාව අනුව සේවකින්ද ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. විදේශ තානාපති කාර්යාලවල අර රැකියා සඳහා වීසා බලපත්‍රවල කාලය අවෝසි වෙච්ච කොන්ත්‍රාත් නිම වෙච්ච
මේ කොරෝනා වසංගතයේ ගොදුරු වීම කරනකොටගෙන කෙසේ හෝ ලංකාවට ගෙන්න ගන්න කියන පිරිස් සම්මත පිළිගත් ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව ගෙන්වා ගැනීම අඛණ්ඩව සිද්ධ වෙනවා ප්‍රමුඛතාවයේ හිමි කරලා තියෙන්නේ විදේශවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් ගෙන්න ගැනීම සඳහා මේ වන විට කටයුතු කළා ඔවුන් ගෙනවිත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදවලා තිබෙනවා ප්‍රථමයෙන් සාක්කලාපේ රටවල සිටි ශිෂ්‍යයන් ගෙන්නගත්තා ඊළඟට අනිකුත් ශිෂ්‍යයන්ත් ගෙනගෙන නිමවීමෙන් පසු මේ තානාපති කාර්යාලවලට ඉදිරිපත් කළ තියෙන සියලු තොරතුරු කොළඹ විදේශ සේවා නියුක්ත කාර්යාලයෙන් විශ්ලේෂණය කරලා ප්‍රමුඛතා ලේඛන හදාගෙන ඒ සඳහා අඛණ්ඩව බැඳියත් වෙනවා පවත්නා තත්ත්වයේ හමුවේ කලාකරුවන්ටද රුපියල් ලක්ෂය සිට ලක්ෂ 5 දක්වා ණයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා සංස්කෘතික කටයුතු විෂය භාරගරු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම මැති ඇමතිවරු ජනාධිපතිතුමාට දැනුම් දුන්න මේ කලාකරුවෝ වැඩි දෙනෙක් අපේ ජාතියේ සම්පත් ලෙස අපි සලකන නිසා ඔවුන්ට සානාධාරයක් දෙන්න නෙමෙයි ණය පාසුකමක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක් ආපසු අය කර ගැනීමේ පදනම යටතේ සාන පොලිය අනුපාතයක් යටතේ විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමාට ඒ වගකීම පැවරුවා මේ අතර ස්ථාන තුනක් හැර අනෙකුත් සියලු තැන්හි කොරෝනා වෛරසය පාලනය කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී සඳහන් කළා ලොව සෙසු රටවල් හා සැසඳීමේදී කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම අතින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ ලංකාව වර්තමානයේදී කොවිඩ් 19 රෝගී තත්ත්වය පාලනය කිරීම අතින් ඉතාම සාර්ථක මට්ටමකට ළඟා වෙලා තිබෙනවා අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක් ස්ථාන තුනක හැරෙන්නට සුදුවැල්ල බණ්ඩාරනායකපුර සහ නාවික හමුදාවේ සිද්ධීන් තුන හැරෙන්නට ඉතාම විශිෂ්ට මට්ටමේ පාලනයක් රෝගිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් අත්කරගෙන තිබුණා පුද්ගලයන් දසලක්ෂයක් සැලකීමේදී ලෝකයේ රටවල සිටින පුද්ගලයන් දසලක්ෂයකට රෝගී ප්‍රමාණය සැලකීමේදී සහ මරණ ප්‍රමාණය සැලකීමේදී රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක් අපි පහතින් සිටින්නේ මරණ ප්‍රමාණය සැලකීමේදී ඉතාම හොඳ තත්ත්වයක් තිබෙනවා අපි සිටින්නේ 153 වන ස්ථානයේ නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත් ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සනිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණයත් ඉතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව අපි තම සතුටින් සඳහන් කරනවා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට හුරු වීමෙන් එම වෛරසය සමග අපිට අපේ සටන ජය ගන්නට පුළුවන් වෙයි එම සටන සම්පූර්ණයෙන්ම ජය ගන්නත් එක්ක අපේ සමාජ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වටපිටාව සැලසීමේ වගකීම රජයේ බාර ගන්න බවත් අපි තම සතුටින් සඳහන් කරනවා කොරෝනා ව්‍යසනයේ හමුවේ මැතිවරණය පවත්වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ රජය නොව මැතිවරණ කොමිසම බවද අවධාරණය කළා මේ සුව කරන එන්නතක් සොයා ගන්නා තෙක් රෝගී පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ ඉවර වෙනකන් ඉඳලා මැතිවරණ තියන්න ගියොත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට තව අවුරුදු එකමාරක් විතර යයි මැතිවරණය ගැන තීන්දුව ගත යුත්තේ මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමිසම සහ අපි අග්‍රාමාත්‍යතුමාට ජනාධිපතිතුමාට තීන්දුව ගැනීම සඳහා මඟ පෙන්වන්නේ ඒ සඳහා සෞඛ්‍ය අංශයේ බලධාරීන් විසින් ගනු ලබන්නා වූ මිනිස් ජීවිත පිළිබඳ වඩා වැදගත් තීන්දුව తీරන පූර්ණ ලෙස සැලකිල්ලට අරගෙන ඔවුන්ගේ අදහස ඔවුන්ගේ උපදේශකත්වයේ මත තමයි මේ දිනේ තීරණය වෙන්නේ මැතිවරණය පිළිබඳව සම්පූර්ණ තීන්දුව ගත යුත්තේ මැතිවරණ කොමිසම බව ඔබ සියලු දෙනා දන්නා කාරණයක් අපේ ඉලක්කය මැතිවරණය පැවැත්වීම නොවේ මේ අවස්ථාවේදී අපේ කපේ තීන්දුවක් නෙවෙයි අපිට අතිගරු ජනාධිපතිතුමන්ට මෙරට ජනතාව බලය ලබා දීලා තිබෙනවා අගමැතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් සිටිනවා සියලුම පළාත් පාලන ආයතනවල අපේ මහජන නියෝජිතයින් සිටිනවා ඒ නිසා අපේ මූලික අරමුණ මේ රෝගය පරාජයට පත් කළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම එහිදී වෛද්‍ය අංශවලත් උපදෙස් අනුව මැතිවරණ කොමිසම මැතිවරණ දිනය පිළිබඳව තීන්දුව කරයි අපි තීන්දුව කරන දිනයක් නොවන බව මෙරට සෑම පුද්ගලයෙක්ම දන්නවා කොරෝනා වසංගතයේ හමුවේ නව නිර්මාණ බිහිවීම සතුටට කරුණක්. එවැනි නව නිර්මාණයක් ගැන අදත් අපිට තොරතුරු වාර්තා වුණා. ස්වයංක්‍රීය විසබීජ හරණ කුටියක් සමග බස් රථයක් නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු සුමිත් හේරත් මහතායි මෙම නිර්මාණය කර තිබෙන්නේ.
මෙම බස් රථයේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන මගින් දෙවන පඩියට ගොඩ වූ වහාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී විෂබීජ හරණය සිදුවනවා. ඉතා අඩු මුදලකින් මේ නිර්මාණය කිරීමට හැකිවීම නිසා ළංගම බස් රථවලට මේ හඳුන්වා දීමට හැකි බවයි සුමිත් හේරත් මහතා පවසන්නේ. आगमिक स्थान संरक्षण ලංකාවේ පැරණි පිටිසිතුවම්ක වෙන ස්ථාන දරවසෙන් අපි තුන්දාක් පමණ හඳුනාගෙන තිබෙනවා කොරෝනා වසංගතය සමග විහාරස්ථාන ගොඩක් සැදැහැවතුන් ඉන්න නිසා වහලයි තිබෙන්නේ විහාරස්ථාන වහලත් වීම නිසා ආර්ධතාවයට වැඩි වෙලා චිත්‍රවලට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ බිම රැස් වෙන දූවිලි සිතුවම් වල දැවටිලා දිලීර වර්ධනයක් වෙන්නත් පුළුවන් ඒ නිසා අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙමුත් ඒ වගේම Hindu කිතුණු ඉස්ලාමීය පූජකතුමන්ලාගෙමුත් විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා මේවැයි පැරණි සිතුවම් සහ මූර්ති තිබෙනවා නම් අඩුම තරමින් උදේ 10 සිට හවස 2 දක්වා මේ විහාරස්ථාන ඇරලා තියන්න වාතාශ්‍රය හොඳට ගැලපෙන පරිදි දවල් කාලයේ අඩුම තරමින් ජනල් විවෘත කරලා තබන්න මේ අනුව ක්‍රියා කිරීමේ විසිතුවම් වලටත් ඒ වගේම පැරණි ප්‍රතිමා වලටත් ඇති වෙන්න පුළුවන් ලොකු ප්‍රශ්න කීපයක් මග අරව ගන්න පුළුවන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බොහෝ කලක් වසා දමා තිබූ පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් දැන් යළි ආරම්භ කර තිබෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කළ හැකි කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට රජය අවසර ලබා දුන්නා යනුව කහතුඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ක්‍රියාත්මක ආයතනවල නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ එම නිලධාරීන් සොයා බැලුවා සමස්ත සේවක සංඛ්‍යාවෙන් 3/1ක පිරිසක් කැඳවා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මකයි රටේ නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත් ඒ අනුව රජයෙනුත් අපිට උපදෙස් ලබා දුන්නා ඒ නිෂ්පාදන ආයතන ආරම්භ කරන්න මම හිතන්නේ අපගේ සෞඛ්‍ය උපදෙස් තමත්ම හොඳින් පිළිපදිමින් ඔවුන් මේ අවස්ථාවේ කටයුතු සිදු කරන අපි දෙන්න කැමති පණිවිඩයක් රටේ අනිකුත් ආයතන වලටත් නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත් විදිහට වැදගත් කොට අපි සලකනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලාගේ අනුමැතිය අරගෙන අපි ආයතනයේ වැඩ කටයුතු පටන් ගන්න කටයුතු කරා රජයෙන් අවශ්‍ය සහයෝගය අපිට ලබා දුන්නා ඒ සම්බන්ධ ගොඩක් ස්තුතිය පුද කර රජයේ උපදෙස් පරිදි 30% ප්‍රමාණයක් තමයි අපි වැඩ කරන්න පටන් ගන්න. අපි ඇත්ත වශයෙන්ම ඒක කියන්න ආඩම්බරයි අපේ ආයතනයේ කිසිම සේවකයකට එහෙම වැටුප් කප්පාදු කිරීමක්වත් කිසිදු දෙයක් අපි කරේ නැහැ. අපේ සේවකයන්ට ඒ අවශ්‍ය වැටුප් අපි ලබා දුන්නා. අපේ ආයතනත් මේ තියෙන රටේ පහුගිය කාලේ ඇති වුණ වසංගත තත්ත්වයත් එක්ක ආයතනය වසා දමලා තිබුණේ. නමුත් ජනාධිපති කාර්යසාධක බලකායේ මග පෙන්වීම මත විදේශ විශේෂයෙන් විදේශ විනිමය ලබා දෙන ආයතන ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය තත්ත්වයකට ආවා. පුවරු ප්‍රදර්ශනය කරලා තියෙනවා. දැන්නේ පුවරු ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ කාලේ ඇතුළත කොහොමද ආයතනයක් ඇතුළට ඇවිල්ලා නැවත එළියට යනකම් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතව මේ කටයුත්තේ නියැලෙන්නේ කියන එක. ෆේස් මාස්ක් මිලියන 2ක් හයිඩ්‍රමනී ආයතනයේ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයට නොමිලේ ලබා දීම සඳහා නිෂ්පාදනය කටයුතු කරන්න මෙම ආයතනයේම කොටසක. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට. www.ipnnews.lk